ආදර දුවේ පුතේ 2024 ඔයා විවාහකට යනවනම් අපි හිතුවා ඔයත් එක්ක හැම සතියෙම ඉරිදා රැට සඳුදා පාන්දර වෙනකොට ලස්සන වීඩියෝ එකක් ඔයාට දෙන්න ඔයා කොහොමද සතිය ප්ලෑන් කරගන්න ඕන දැන් අපි මේ කතා කරන සතිය තමයි අපි මේ කතා කරන සතිය තමයි මාර්තු මාසේ 4 වෙනිදා ඉඳලා මාර්තු මාසේ 4 වෙනි සඳුදා ඉඳලා ඉස්සරහට තියෙන සතිය දින 7ක් අපි ප්ලෑන් එකකට 90 වැඩ කරමු පළවෙනිම දේ ඔයාට ඔයාගේ සතියේ ටයිම් ටේබල් එකේ තියෙන්නම ඕන MCQ paper එක ප්ලෑන් කරගන්නේ කොහොමද මම ඒකට දැන් මේ පළවෙනි සතිය ඔබ මේ අපි හම්බෙන පළවෙනි සතිය නම් අපි කෙනරු ඕනම දෙයක පළවෙනියට පොඩි කට්ටක් කන්න තියෙනවනේ description එකට ගියා නම් මේකේ description එකට ගියා නම් ඒ description එකේ තියෙනවා MCQ program එකක් ඒක ඇතුලේ ඔබට තියෙනවා පැහැදිලිවම දින 4ක වැඩසටහන සාමාන්‍යයෙන් මේක ඉවර කරගන්න ඔයාට පැය 8ක් යනවා පැය 8ක් අනිවාර්යෙන් යනවා ඒකයි කතා කරන්න දෙයක් නැහැ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පැය 8 ඔයාට පුළුවන් නම් උදාහරණයක් විදියට සඳුදා දවසේදි මේක බැලුවනම් අඟහරුවාදා දවසේදි මේක බැලුවනම් බදාදා දවසේදි බ්‍රාස්පතින්දා ඔක්කොම ටාගට් එකක් ගහගන්න හැබැයි දැන් සඳුදා වීඩියෝ එක බලලා ඒකේ තියෙන ටික පාඩම් කරලා තමයි දෙවෙනි වීඩියෝ එක බලන්න ඕන ඔයාට බදාදට මේ දවස් දෙකම පාඩම් කරලා තමයි ඔයා තුන්වෙනි වීඩියෝ එක බලන්න ඕන ඔයා මේ දවස් තුනම පාඩම් කරලා තමයි හතරවෙනි වීඩියෝ එක බලන්න ඕන යථාර්ථය ගත්තොත් ඔයාට පොඩි කට්ටක් කන්න තියෙනවා MCQ සම්බන්ධ. එහෙම නැත්නම් කවදාවත් මේ ෆ්ලෝ එක ඔයාගේ හැදෙන්නේ නැහැ. ඔයාගේ ෆ්ලෝ එක හැදෙන්නේ නැහැ. අපි මේ වාට කියන්නේ ඔයා පොඩි කට්ටක් කාලා ඔයාගේ මේ සතිය MCQ ප්‍රෝග්‍රෑම් කරගන්න. ත්‍රොබාපෙන් ඇහුවොත් සර්ලඟ නැද්ද ක්ලාස් එකක්? අපිත් එක්ක දිගටම මේ MCQ ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්න. තියෙනවා. ඔබ මේ වැඩ ටික බලලා ඉවර වෙච්ච ගමන් හැම ඉරිදම හවස 6 ඉඳලා 8 වෙනකල් අපි ළඟ තියෙනවා මේ අපේ වෙබ් සයිට් එකක් තියෙනවා තවත් මාධ්‍ය කීපයක් තියෙනවා ඔබට ඒ ටයිම් එකට එන්න බැරි වුණාට ඔබට වීඩියෝ එකක් ලබා ගැනීමේ නිදහස තියෙනවා දැන් ඔබ මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගියා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා MCQ ක්ලාස් එකට කන්ටැක්ට් කරන්න ඕන මැනේජර් කෙනෙක් ඉන්නවා එයාට කතා කරා නම් එයා කියයි කොපමණ මුදලක් ගෙවන්න තියෙනවද MCQ ක්ලාස් එකට එන්න හැබැයි අපි අනුමත කරන්නේ MCQ ක්ලාස් එක විතරක් එන්න කියලා ඒක පාඩුයි ඔයාට ඒක පාඩුයි ඔයාට ඔයාට පුළුවන් සමාව MCQ එකෙන් පස්සේ සර්ට බැරිද මාව සෙකන්ඩ් පේපර් එකට ගන්න පුළුවා පුළුවා එතනදී ඔයාට වෙනවා සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න 6කට ලෑස්ති වෙන්න මොකද අපි දන්නේ නැහැනේ පුතේ මොකද්ද අතාරින්නේ කියලා අමතක කරන්න එපා මේ මොහොතෙත් සමාගම් පාඩම පිළිබඳව ප්ලෑන් එකක් අපිට තියෙනවා සමාගම් පාඩම පිළිබඳව ප්ලෑන් එකක් අපිට තියෙනවා. ඔයාට තියෙන එක සෙග්මන්ට් එකයි. ඔයා ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න. සම්පූර්ණ හැඳින්වීමක් තියෙනවා. LKAS 2 උගන්වලා තියෙනවා. දැන් ඒක බලද්දී ඔබට තේරෙනවා මේ ක්‍රමයට ගියාම සමාගම් පුළුවන්. මේ ක්‍රමයට ගියාම සමාගම් පුළුවන්. එතකොට මේ සතියේ පන්තිය තියෙන්නේ අඟහරුවාදා අඟහරුවාදා රාත්‍රී 8:30 ඉඳලා 10:30ට ඔබේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගියා නම් ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා සමාගම් මැනේජර්. ඔබ යාට මෙසේජ් එකක් දැම්මම එයාව බෝ ගයිඩ් කරනවා. ඒකයි මම කියන්නේ මේක මාර සිස්ටම් එකක්. මේක මාර පිළිවෙල ක්‍රමවේදයක්. ඒකට යම් කිසි මුදලක් ගෙවන්න දෙනවා. මේ ඔක්කොටම එකපාර ගෙවන එක තමයි ඔයාට දෙන වාසිය. ඔය කේ ගෙවන්න ගියාම ඔයාට පාඩුයි. හරි. එකිනෙට කතා කරාම එයා ගාන්ට ගයිඩ් කරනවා ඔයාට. අපි ආව කොස්ටිම් පාඩම හදන ප්ලෑන් එකක් තියෙනවා. අපි ළඟ තියෙනවා පැය 8ක සෙමිනා සීරීස් එකක්. ඔයා රෙජිස්ටර් වුණාම අපි ඔයාට තැපෑලෙන් ටියුට් ටිකේවල ඔන් ස්පොට් පැය 8ෙන් කොස්ටිම් ටික ඉවර කරලා දෙනවා. එතන ඒක හරි ලේසි. ඒක ඇදෙන්නේ. සමාගම් මේම නෙමෙයි මාස 3ක්වත් වැඩ කරන්න ඕන. මාසෙක අමාරෙන් පාඩම ඉවර කරනවා මාස 3ක්වත් වැඩ කරන්න ඕන. බුරු බලාපොරොත්තු දෙන්න බෑ. ඔබට පාඩම අමාරුයි. හැබැයි අපි ඔබට අනුමත කරනවා. මේ තුන්වෙනි ගානට දැම්ම යන්න එපා. අපි ළඟ තියෙනවා සුපිරි ටියුට් එකක් සමීකරණ ටියුට් එක. හරිම ලස්සනයි. සමිති ටියුට් එක හරිම ලස්සනයි. ඒ පාඩම් අපි හදන මේ ඊළඟ ගාන. මූලික පොත්. ප්‍රාග්ධන ආයෝජන තීරණ.
මේක අපි ලංකාවටම නොමිලේ වැඩසටහනක් යනවා මේක නොමිලේ අන්න නොමිලේ වැඩසටහනක් කෙනින්ම ලකුණු 15ක ගානක් අපි ඒක නොමිලේ හැම බ්‍රහස්පතින්දාම රාත්‍රියේ තමයි පන්තිය තියෙන්නේ හැම බ්‍රහස්පතින්දා රාත්‍රියකම 9 ඉඳලා 11ට ඔබ ඩිස්ක්‍රිප්ෂන් එකට ගියා නම් day 1 එකේ වීඩියෝ day 2 එකේ වීඩියෝ day 3 එකේ වීඩියෝ ලස්සන්ට දාලා තියෙනවා අපි ඔබෙන් ඉල්ලනවා අපි ඔබෙන් ඉල්ලනවා ඔබ අපිව හඳුනා ගන්න ඕන මෙන්න මෙතන මුදල් කියන දේ ගේන්න එපා එකපාර කෑෂ් බේසිස් එකක් ගේන්න එපා ඔබට පුළුවන් නම් මේ සතියේ සඳුදා අපි තුමු ඉස්කෝලේ යන්න නැතුව හරි ඔයා උදේ 8 ඉඳලා හවස 6 වෙනකොට මේ වීඩියෝ සෙට් එක නොමිලේ බැලුවා නම් මේ මුළු ඇඟේම තියෙන ලෙඩ ටික අඩු වෙනවා මේ මුළු ඇඟේම තියෙන ලෙඩ ටික අඩු වෙනවා ලෙඩ ටික අඩු වෙනවා විතරක් නෙමෙයි ඔයාට මාර ශක්තියක් එනවා සමාගම් පන්ති ඉක්මනට රෙජිස්ටර් වෙන්න ඔයාට මාර ශක්තියක් එනවා ඔයාගේ MCQ ක්ලාස් එකට රෙජිස්ටර් වෙන්න ප්‍රදෙන් බලන්න එහෙ මෙහෙ දුව දුව හිටපු ඔයා එක නිශ්චිත පාරක දුහන්න ගත්ත නේද මේ සතියේ ජීවිතේ වෙනස් කරන සතියක් වෙන්නේ මේක එතනින් කිසිම මුදලක් වැය වුන්නේ නැහැ මේ වීඩියෝ ටික ගන්නට බලලා පොතක බලලා වැඩේ ඕකේ තග්ගාල සමාගම් මැනේජර්ට කතා කරා MCQ මැනේජර්ට කතා කරා ඒගොල්ලන්ට කතා කරලා ආන්සර් කරේ නැත්තම් මෙසේජ් එකක් දැම්මා වැඩේ ඉවරයි මොනවා හරි විසඳ ගන්නම බැරි ගැටලුවක් තිබ්බොත් ජයසත්සර කතා කරා විසඳ ගන්නම බැරි සමට විසඳුනේම නැහැ මේ ප්‍රශ්නේ මට ඒ නැත්තම් මට කතා කරන්න එපා නැත්තම් මට කතා කරන්න ඕනේ හරි ඔයා අපේ පන්ති රෙජිස්ටර් වුණා මේගොල්ලෝ ළඟටම ගෙනලා දෙනවා ඔයාව මට මම ඊට පස්සේ ඔයත් එක ඩීල් වෙනවා සබ්ජෙක්ට් එකේ හරි එතකොට මේක තමයි දැන්ට යන ප්‍රෝග්‍රෑම් එක තේරුණා ළමයි ඇහුවොත් මේ 5යි 6යි මොනවද තියෙන්නේ කියලා මෙතන තියෙන්නේ හවුල් හවුල් ව්‍යාපාර මුදල් ප්‍රවාහ ප්‍රකාශ ආන්තික පිරිවැය අනුපාත මේ ඔක්කොම පාඩම් අපි ඉස්සරහට කරනවා මේ නිබන්ධන ඔක්කොම අපි හදලා ඉවරයි. අපි උදාහරණයක් විතර බලාපොරොත්තු වෙනවා. ඊළඟ මාසේ නිබන්ධන පහක් දරුවයි ගෙදරට යවන්න. නිබන්ධන පහක්. ඒතර එක පැත්තකින් දැන් MCQ පේපර් එක අපි ලස්සනට කරගෙන යනවා. අනිත් පැත්තෙන් අපේ මේ නොමිලේ යන වැඩසටහන තියෙනවා. අනිත් පැත්තෙන් අපේ සමාගම් පන්තිය තියෙනවා. ඒතර මම නැවත වතාවක් කිව්වොත් මේ සතිය ප්ලෑන් එකක් ඇතුළු වැඩ කරන සතියක් වඩපත් කරගන්න. ඒතර මේ සතියේ ඔබට තියෙන්න ඕන MCQ වැඩ කරන්න හැම දවසකම වෙලාවක්. පැය දෙකක් දවසර පැය දෙකක් ඔබට වෙන් කරගන්න වෙනවා. එතකොට මේ පැය දෙක එක දිගට වැඩ කිරීම තුල ඔබ MCQ නෝට් එක සම්පූර්ණ කරගත්තා. බලන්න එක සතියේ මිනිස්සු දිනනවා කියන්නේ බොරුද? ඊළඟට ඔයා ඉරිදා හවස 6ේ පන්තියට සෙට් වුණා. සමාගම් වලට ඔක්කොටම යන්නේ පැය 3යි. පැය 3ෙන් ඔයා ආව සමාගම් පන්තිය. ඒ කවදත් තියෙන අඟහරුවාද රාත්‍රී 8:30. ඔය ඔක්කොටම කලින් වැදගත්ම පන්තිය තමයි සිසු මෙහෙවර. ඒක නොමිලේ එන්න පුළුවන්. සිසු මෙහෙවර. ඒ සිසු මෙහෙවර බ්‍රහස්පතින්දා රාත්‍රී 9ට. බ්‍රහස්පතින්දා රාත්‍රී 9ට. ඒකට එන්න කලින් ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා ඔයාලට තියෙනවා day 1 මාර වැඩ ගොඩක් තියෙනවා day 2 මාර වැඩ ගොඩක් තියෙනවා day 3 සාමාන්‍ය මේ ටික කරන්න වට දවසකට පැය 3ක්වත් වැඩ කරන්න අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. වර මේ අරගෙන කොහේ පාස් පේපර් එකක ගානක් හදන්න දෙයක් නැහැ. ඔයා මේ සතිය ගානට මේ ටික ප්ලෑන් කරගත්තා නම් හරියට කියනවා නම් ඔයාලගේ වෙනමම MCQ පොතක් හදාගත්තා. ඔයා වෙනමම හදාගත්තා සමාගම් පොත. ඔයා වෙනමම හදාගත්තා පාලන ගිණුම් නැත්නම් මූලික පොත් පොත්. මූලික පොත් සිසු මෙහෙවර වැඩසටහන තියෙන මූලික පොත් පොත්. ඔන්න ඔය පොත් තුන හදාගත්තා. සමහරවිට මේ සතිය වන් නිදාගන්නේ පැය 4ක් වෙන්න පුළුවන් පැය 5ක් වෙන්න පුළුවන් පැය 3ක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා මේ සතිය දිනන සතියක් බවට පත් වෙනවා. ඔයා මේ සතියේ පිස්සු කෙලින එක නවත්තනවා. ඔයාගේ ජීවිතයේ හැරවුම් සතිය බවට මේ සතිය පත් කරගන්න. අපි කියන්නේ ඒකයි පුතේ. ඒ නිසා පුතේ මේ කට්ට කන්න ඕනේ නෑ පුතේ දෙවෙනි සතිය. ඒතර අපි ජීවිත දිනන පළමු සතිය. මේ වීඩියෝ එකේ නම ජීවිත දිනන පළමු සතිය. මේක හම්බෙන්නේ තව සමහරවිට විභාගයක මාස 4ක් තියදී වෙන්න පුළුවන් පුතේ. හැබැයි මෙතන තමයි පුතේ පටන් ගන්න ඕනේ. මේකෙන් තමයි අපි දෙවෙනි සතියට එන්න ඕනේ. ජීවිතේ දිනන දෙවෙනි සතිය. පළවෙනි සතියේදී අපි ප්‍රෝග්‍රෑම් එක ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ගත්තට පස්සේ දෙවෙනි සතියේදී මම කියලා දෙන්නම් පුතාලට ටයිම් ටේබල් එකක් හදාගන්න විදිය. පාඩම් කරන විදිය.
එකම දේ මතකෙන් යනකොට අපි ඒක පාවිච්චි කරන ශිල්ප ක්‍රම මොනවද? දැන් සමහර දේවල් තියෙනවා පුතේ අමතක වෙනවා. ඒකට මම මෙතන ගෙනල්ලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ හිතන්න අමතක වෙන්නේ නැහැ. ඒතර මම ඒ විදියට පොඩි ක්‍රමවේද තාක්ෂණික මෙවලම් මම පුතාර කියලා දෙන්න. ඒතර අපිට ඒක පුළුවන් පුතේ දෙවෙනි සතියේදී කරන්න. හැබැයි මේ පළවෙනි සතියේදී ඔයා ගාන්ට සෙට් වෙන්න ඕන අපේ ටයිම් ටේබල් එකට. එතකොට අපෙන් ඉගෙන ගන්න දරුවෙක් නම් ඒ ඉගෙන ගන්න දරුවා අනිවාර්යයෙන්ම MCQ ක්ලාස් එකක ඉන්නවා ඉරිදා හවස 6 ඉඳලා 8ට. ඒ දරුවා සමාගම් ඉගෙන ගන්න පටන් ගන්නවා වීඩියෝ ටික දීලා තියෙනවා බේස් එක හදාගෙන අගහරුවාද 8 මාට. රාත්‍රී 8 මාට. ඒ දරුවා මූලික පොත් පාඩම ඉවර කරලා ප්‍රාග්ධන ආයෝජන තීරණ පාඩමට ප්‍රවේශය ගන්න පදනම හදා ගන්නවා. ඒ තමයි බ්‍රහස්පතින්ද රාත්‍රී 9. රාස්පෙන්ද රාත්‍රී 9. ඔන්න ඔය විදියට මගේ රත්තරම් පුතේ ඔයා මේ සතිය ප්ලෑන් කරගන්න, ඔයා මේ මැනේජර්ස්ලාට කතා කරන්න, ඔයා විශේෂයෙන්ම සිසු මෙහෙවර දරුවෙක් නම් සිසු මෙහෙවර හරහාපු දරුවෙක් නම් ඒ ගැන කියන්න මැනේජර්ස්ලාට. ඔයාට අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන් උපරිම චාන්ස් එකක් ඒකවලදී. අපි හැමෝටම ආරාධනා කරනවා එකතු වෙන්න. වෙනස් අකවුන්ටින් කියන්නේ ලංකාවක් වෙනස් කරපු ක්‍රමවේදයක්. මේ වෙනස් අකවුන්ටින් වලින් අපිට පුළුවන් ඔයාව වෙනස් කරන්න, ඔයාගේ රිසල්ට් එක වෙනස් කරන්න. මෙච්චර කල් හිටපු ඔයා නෙමෙයි, ඔයාගේ ඇබිලිටීස්, ඔයාගේ හැකියාවන්, මේ හැමදේම අපිට වෙනස් කරලා ඔයාව නව මාවතකට ගෙන යාම තමයි පුතේ අපේ එකම අරමුණ. එකතු වෙන්න අපිත් එක්ක, අපි ඔයාව දිනවනවා.